අද ඉරිද දවස ඉතින් අපේ නිවාඩු දවස අපි ඉතින් යන්න හිතුවා ළඟම තියෙන ඉගයිලා කියන බීච් එකට. ඉතින් එකට යන්න ඩිනර් එකක් එක්කෙනෙක්ට කියලා තමයි අතුලට යන්න ඕනේ. දැන් අපි ලෑස්ති වෙන්නේ බීච් එකට යන්න. ඉතින් මේක හදිසියෙම ප්ලෑන් කරපු එකක් හින්දා මම කලින් ලෑස්ති කරේ නැහැ. දැන් තමයි ඔන්න ලෑස්ති කරගන්නේ. නියන්ට වැඩිපුර ඇඳුමක්, ඩයපර්ස් දෙකක්, ඒ වගේම එයාට චිප්ස් ටිකක්, එයා කන්නාස පළතුරු, ස්නැක්ස් කීපයක් මං දාගන්නවා. ඒ අතරතුර කුස්සිය ලෑස්ති කරගත්ත අපිට ගෙනියන්න එතන බාබිකියු දාන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය සියලුම දේ ලෑස්ති කරගෙන අපි ගමන පිටත් වුණා. දැන් අපි අපේ ගෙදර ඉඳන් පල්ලෙහාට යන ගම. ඉතින් අද අපි යන්නේ මම, හස්බන්ඩ්, ඩියන්, ඒ වගේම හස්බන්ඩ්ගේ ඉන්ඩියන් යාළුවෙක් එක්ක. අපේ හතර දෙනා ගිහිල්ලා මුළු දවල් තුනට විතර ගියේ. මුළු හවස් වරුවම අපි බීච් එකේ ගත කරන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් එතනට යනකොට අපි ටැක්සි එක තමයි යන්න ඕනේ. මොකද අපේ ගෙදර ඉඳන් ටිකක් දුරයි. ඩිනර් එකක වගේ ටැක්සි එක යනවනම් ඩිනර් එකක විතර දුර යන්න ඕනේ. ඉතින් දැන් ඔන්න අපි පිටත් වුණා. දැන් අපි යනවා. මේ තියෙන අපේ ගෙදරින් එළියට එනකොටම තියෙන ටික. ඉතින් මං පෙන්නන්නම් අපේ පාරේ අපි යන පැත්ත කොයි වගේද කියලා. හරිම ලස්සනයි. දවල් දෙක දෙකහමාර කියන්නේ ටිකක් සීතලයි මෙහෙ. දැන් වින්ට එක පටන් ගත්ත හින්දා ටික ටික සීතල එනවා. ඉතින් දවල් දෙක තුන වෙද්දීම සීතල එනවා මෙහාට. හවස් වෙද්දී ඉන්න බෑ, ගොඩාක් සීතලයි. ඉතින් ඒකින්ද අපි හවසට ඉන්නත් හින්දා අපි ජැකට් අවශ්‍ය සේරම දේවල් අරගෙන තමයි එතනට යන්න පිටත් උනේ. දැන් ඉතින් ඔන්න යන අතරමඟ තමයි අපි මේ ඉන්නේ. දැන් අපි ටැක්සි එකෙන් බැහැලා බීච් එක ඇතුළට එන්ට්‍රන්ස් එකෙන් ටිකට් ගන්න ඕනේ. එතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි ටිකට් අරගෙන ඇතුළට යන ගමන් පෙන්වන්නම් කොහොමද කියලා. ඉතින් හරිම ලස්සනයි. බීම ලස්සන තනකුළු අපිට තියෙනවා. ඒ වගේම මෙතන පුටු තියෙනවා. පුටු මේස අපිට කැමති විදිහට ඒවා අරේන්ජ් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ග්ලෝ දකින්න නැත්තේ බාබිකියු දානේම දිගටම සෙට් කරලා තියෙනවා. ඉතින් ගියගා මඩියන් සෙල්ලම් කරන්න ගත්තා. අපි ඉතින් බාබිකියු දාන්න තැනක් හොයාගත්තා. ඒ කියන්නේ ලේසි පිරිසිදු තැනක්. ඉතින් ඒ අතරතුර ඩියන් සෙල්ලම් කරනවා. ඉතින් එයා ගිය වෙලේ ඉඳන් ඉතින් කරේ සෙල්ලම් කරපු එක ආසාවෙන් ආවේ. මේක ඇතුළේ හොඳ පාක් එකක් තියෙනවා. ගොඩාක් අය ඇවිල්ලා මෙතන බබාලව එක්කගෙන ඇවිල්ලා සෙල්ලම් කරනවා. ගොඩාක් එන්ජොයි කරනවා. ඒ වගේම පොඩි පොඩි පාටිස් දානවා, පික්නික් යනවා කට්ටිය. මේක හරිම ප්‍රසිද්ධ, ඒ වගේම හරිම ලස්සන තැනක්. ඉතින් ඒ අතරතුර අර දෙන්න මේසයක් ගෙනල්ලා, පොටු ගෙනල්ලා එතන ලස්සන හදාගෙන. ඉතින් මෙතන ඉන්නවා තව වැඩ කරන අය. ඒගොල්ලෝ අපිට සපෝට් කරනවා. ඉතින් පොඩි ටිප් එකක් දුන්නාම ඒගොල්ලෝ අපිට අවශ්‍ය සියලුම දේවල් කරලා දෙනවා. ඉතින් අපි ජාකෝල් එක දාලා ඇවිල්ලා අමතක වෙලා. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් චාකෝල් එකක් මිලදී ගත්තා. ඩිනර් තුනක් විතර අපිට වියදම් වුණා. ඒත් ඒක පාඩුම නැහැ. ඒ වෙලාවේ හැටියට එකේ ගන්නට ලාභයි. ඉතින් අපි ගෙනාපු ස්නැක්ස් ටික ලස්සන්ට භාජන වලට දාලා ඉතුරු බඩු ටික අපි එළියට අරගෙන ඊළඟට බාබිකියු එක දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන බාබිකියු දාන්න මුදල් එකළු අය කරන්නේ. අපිට මේ පොඩි පාරක් හදලා තියෙන්නේ. පාර දිගටම බාබිකියු දාන්න එක එක තැන්වලින් ස්ටෑන්ඩ් හදලා තියෙන්නේ. ඔයාලට පේනදී මේ හස්බන්ඩ් ඉන්න දැන පුටුව පිටිපස්සෙත් තියෙන්නේ ග්‍රිල් එකක්. ඉතින් ඒ දිකටම තියෙන්නේ ඔයාලට පේනවද පිටිපස්සේ දිකටම මීටර් දෙකහමාර වගේ තුරින් මෙන්න මේ වගේ ග්‍රිල් හයි කරලා තියෙනවා. ඒගොල්ලෝ චාකෝල් දාලා ඒගොල්ලෝ පත්තු කරනවා.
කැමතිනම් අපිට ඒ දේවල් ගෙදරින් මාර්ගන ඇවිල්ලා මේ විදිහට පත්තු කරලා හදා ගන්නත් පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ අපිට සපෝට් කරපු දෙන්න තමයි මේක චාකෝල් එක දාලා පත්තු කරලා දීලා අපිට හෙල්ප් කරේ. ඉතින් ඒ අතරතුර ඩයන් ගෙඩඩා ගෙනාපු චිකන් අපි ලෑම්බ අරගෙන ආවා. ඒ දේවල් ලෑස්ති කරගන්නා. මොකද අපිට කලින් මරිනේට් කරගන්න බැරුව ගියා. මේ අපි මේක හදිස්සියෙම ප්ලෑන් කරපු එකක් හින්දා, ඒ කියන්නේ දවල් උදේ 10ට විතර නැගිට්ටා. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා අපි එහෙනම් අද එළියට යන්න කියලා. ඊට පස්සේ ඇහුවා කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ මතක් වුණේ ළඟම බීච් එක, මේ ඉගයිලා බීච් එක. ඉතින් අපි එවෙලෙම ටක් ගාලා චිකන් එකක් අරගෙන එළියට දාලා අයිස් යන්න තියලා තමයි ඔක්කොම ලෑස්ති කරගත්තේ. ගෙදර තිබ්බ ඒවම තමයි අරගෙන ආවේ. කඩෙන් කියලා විශේෂයෙන් මුකුත් ගන්න හම්බුනේ නැහැ. මේ ඉතින් හදිස්සියෙම කරගත්තු හින්දා, මොකද හවස පහ හතරමාර පහ වෙද්දි මෙහෙට දැන් කරුවල වැටෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට මුකුත් කරගන්න බැරි හින්දා අපි ටග්ගල් ටග්ගල ලෑස්ති වෙලා මේ දේවල් එකතු කරගෙන ඉක්මනට ආවා. ඉතින් මේ තියෙන අපි දැන් ලෑස්ති කරගන්න දේවල්, ඒ එහා පැත්තෙන් අපේ බාබිකියු දාන්න ග්‍රිල් එකත් රෙඩි වෙගෙන එනවා. මේ තියෙන ලස්සන ප්ලේස් එක, ඔයාලා කුවේට් වල ඉන්න කට්ටිය නම් ඉගයිලා බීච් එක කිව්වොත් ඕනම ටැක්සි කෙනෙක් දන්නවා. ඉතින් හරි පහසුවෙන් ඔයාලට ගූගල් එකේ සර්ච් කරලා මෙතෙන්ට එන්න පුළුවන්. ඇවිල්ලා එන්ජොය් කරන්න පුළුවන්. මේක හරිම ලස්සන තැන. ඒ වගේම බබාලට හොඳට එන්ජොය් කරන්න පුළුවන් තැන. කැහා පැති බීච් එකක් තියෙනවා. බීච් එකත් මම පෙන්නන්නම්. රෑවෙන්න ඉක්මනට කරුවල වැටුනේ නැත්තා. ඒ පැත්තත් ගිහිල්ලා ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න. මෙතන රෑ 10 වෙනකන් විතරයි ඇරලා තියෙන්නේ ගොල්ලෝ. උදේ ඉඳන් රෑ 10 වෙනකන් විතරයි. ඊට පස්සේ රෑ 10න් පස්සේ කාවත් තියාගන්න යන්න ඕනේ හැමෝම. ඉතින් ඩියන්ට නම් හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බුණා. අද එයා හොඳට එන්ජොයි කරනවා. ඒ වගේම හස්බන්ඩ්ගේ යාළුවා එයත් එක්ක හොඳට සෙල්ලම් කරනවා. ඒකින් දාද අපිට පොඩිම කරදරයක්වත් නැහැ, ප්‍රෙෂර් එකක්වත් නැහැ ඩියන්ගේ. ඉතින් ඒ අතරතුර අපි දෙන්න මෙතන ලෑස්ති කරනවා. මන්න වැඩිය මේ බාබිකියු ගැන දන්නේ, හස්බන්ඩ් තමයි ගොඩක්ම දන්නේ. ඉතින් සමහරලාට එයත් එක්ක මේකට චුට්ටක් මේව කරගන්න අපි එයා කියන විදිහට මං කරන්නේ, මං කියන විදිහට එයා කරන්නේ. ඉතින් වෙලාවට දෙන්න චුට්ටක් මේ ටිකක් මේව කරගන්නවා. මේ ඔන්න ඔය විදිහට උනට අපි හරිම සතුටින් ලස්සනට මේ කාලේ ගෙවුවා. ඉතින් අපේ චාකෝල් ටිකත් දැන් හොඳට පත්තු වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපි කේව් එක දාන්න. කමුද දැන්? ඈ? දැන් කමුද? අල්ලන්න බෑ ඔක රස්නේ. හරි. What happened? Naughty. Hey, give me that. Naughty girl. Dirty house. Kiske? Andar jaane ke liye. Hey, bhai, wa jump pe kar, jump kar. Haan. Yeah, go. Okay, I will come after this one. You can jump there. දැන් අපි බාපි කියව දානවා. මේක චිකන්, ඒ වගේම ලෑම්, මේ දෙක තමයි අපි ලෑස්ති කරගත්තේ. දැන් මම චුට්ටක් පෙන්නනම්. ඉතින් අපි ඉන්න තැන ටේබල්ස් දෙකක් දාගත්තා, චෙයර්ස් දාගත්තා. ඒ වගේම එහා පැත්තෙන් අපි ඩස්ට්බින් එකකුත් ලං කරගත්තා. මොකද කුණු දාන්න සැරි සැරේ එහෙට මෙහෙට යන්න බැරි හින්දා.
ඔක වැටේ. ඔබ කරන්නේ නැහැ. සයිඩ් එකේ කුප්පේ නැහැ. එකම එකේ කුප්පේ. දැන් අපේ බාබකියු ටික රෙඩි. ඉතින් හොඳට කුක් වෙලා තියෙන්නේ. මේ තියෙන ලෑම් ටික ඉතින් හස්බන්ඩ් එකට සෝස් ජාති දාලා ලෑස්ති කරනවා. ඉතින් එයා තමයි මේ වැඩවලට හරිම දක්ෂ. මට එච්චර බාබකියු වැඩ එච්චර දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ බාබකියු එක. මම නම් ලෑම් ඉතින් කන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් ටේස්ට් එක කොහොමද කියලා නම් මම දන්නේ නැහැ. ඒ නට එක රස පාටයි. ඉතින් අපේ බාබිකුක්ම ලෑස්ති කරගෙන අපි පාන් එක චිකන් එවගේම ලෑම් ඒ වගේ දේවල් ඔන්න මම දැන් කන්න යන්නේ. හරිම රසයි මේක. ඉතින් හොඳ රසයි. අපි හදිසියෙන් ලෑස්ති කරගත්තත් ඒක හොඳටම තිබ්බා. ඉතින් හරි සතුටුයි. කලබිලි ඉවර වෙලා අපි යම් බීච් එක පැත්තේ. ඉතින් බීච් එකට යන්න කලින්ම මේ ෆොටෝස් ටිකක් ගහන්න ඕනි කියලා කිව්වා. ඒක හින්දා අපි ෆොටෝස් ටිකක් ගත්තා. මෙතන ඉඳගෙන ෆොටෝ ටික ගන්නකොට ටිකක් ඉක්මනට කරුවල වැටුණා. ඉතින් ගොඩාක් මං හිතන්නේ අපි ඇතුළට යන එක ගොඩක් පෙන්නු කියලා. ඉතින් අපි බලමු නේද. ඒකත් මේ තියෙන්නේ ලස්සනම ලස්සන ඊගායල බීච් එකේ බීච් වීව් එක. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඒ වගේම පිරිසිදුයි. ඕනම කෙනෙක්ට මෙතන ඇවිල්ලා ඉන්න පුළුවන්. එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ බීච් එක. මේනි මගේ අලුත් ෆොටෝග්‍රාෆර්. ඉතින් එයා ෆොටෝ අරගෙන මට පෙන්නනවා. ඉතින් මමත් ඉතින් ලස්සනයි කියනවා. එයාවත් සතුටු කරන්න එපා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලා එනවා නම් මෙතෙන්ට අනිවාර්යයෙන්ම කුවේට් ඉන්න කෙනෙක් නම් මේ ඇවිල්ලා මෙතන ලස්සන බලන්න. ලොකු ගානක් යන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔයාලා දන්නවද දැන් වෙලාව හවස 5:30. ගොඩාක් කරවල වැටලා තියෙන්නේ. ඉතින් අපි දැන් යන්නයි ලෑස්ති වෙන්නේ. එක පැත්තකින් අස් කරනවා. අනිත් පැත්තෙන් ඩියන්ට ඕනි කිව්වා. ගාඩන එකේ රේතක් දාගෙන එයාට එතන නිදියන්න ඕනි කිව්වා. ඉතින් අපි යාට ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න දීලා ටික වෙලාවක් ඉඳලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඕක තමයි අද දවසේ අපි කරේ. ඊට දවසේ ගොඩාක් සතුටු වුණා. අපි ලස්සන දවසක් විදිහට හවස වරුව ගත කළා. හරිම සතුටුයි. ඉතින් කුවෙට් ඉන්නවා නම් ඔයාලත් නැවතත් කියනවා මෙතනට ඇවිල්ලා බලන්න කියලා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.